දරුවට අවුරුදු 10 දී විතර නාසින් සොටු දීර ගන්න පීන සේතිබ්බා. ඒ කාලෙම ඒකට ප්‍රතිකාරයක් කළ සූනා. හැබැයි අවුරුදු 18 දී වගේ නැවත සොටු දීර ගන්න පටන් ගත්තා. ඒත් එක්කම උදේට කිවිසුම් වැලකුත් යනවා. දවස පුරාම සොටු දීර ගන්නකොට තරුණ පිරිමි ළමයෙකුට ඒව නිතර පිසදාන්න වෙන එක ලොකු ලැජ්ජාවකට කාරණයක්නේ. ඉතින් මේ රෝගය නිසා ඔහු කායිකව වගේම මානසිකවත් හරියට පීඩා වෙනවා. එහෙම ඉන්නකොට ඉක්මනින්ම පීනස සුව කළ හැකි වෛද්‍යවරයෙක් ගැන මොහුට දැනගන්නට ලැබුණා. කොච්චර වේගින් මේ වෛද්‍යතුමා ලෙඩ සුව කරනවාද කිව්වොත් සමහරු මේ වෛද්‍යවරයාට කිව්වේ වන් ෂොට් කියලා. ඉතින් මේ තරුණයා තමන්ගේ අම්මත් එක්ක මේ වන් ෂොට් මොන ගැහෙන්න ගියා. රෝගී බලල බෙහෙත් වර්ග දෙකක් දුන්නා. දවස් පහක් පමණ පාවිච්චි කළ එන්න කියලායි වෛද්‍යතුමා පැවසුවේ. නාසයට උරන කුඩකුත් දුන්නා. රෝගීන් තිබුණු පීඩාව නිසා මේ තරුණයා මේ ප්‍රතිකාරය හරියටම කළා. දින 4ක් 5ක් යනකොට වන් ෂොට් බෙහෙත වැඩ කළා. සොටු දිවිල ගැලීම සම්පූර්ණයෙන්ම සුව වුණා. නාහයට කෙන්දක් දැම්මත් කිවිසුමක් නම් යන්නේ නැහැ. තරුණයාටයි අම්මටයි දෙන්නටම ගොඩාක් සතුටුයි. හැබැයි ඒ සතුට වැඩි කාලයක් තිබුණේ නැහැ. දැන් මේ තරුණයාට සුටු දිවර ගැලීමක් තියා නිකම් සෙම් ප්‍රතිශාවක්වත් හෙදින්නේ නැහැ. ඒත් එක්කම කලින් නොතිබුණු අලුත් වෙනස්කම් කීපයකුත් සිද්ධ වෙලා. දිවට රස දැනෙන එක ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. ඇස්වල පෙනීමත් අඩු වෙන්න පටන් ගත්තා. ඇති වුණු ප්‍රධානතම ප්‍රශ්නේ තමයි කතා කරද්දී වචන පැටලෙන එක. මේක මේ තරුණයාටත් අම්මටත් විශාල ප්‍රශ්නයක් වුණා. දැන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තිබුණට වඩා වැඩි ප්‍රශ්නයක් මතුවෙලා. ළඟින් ආශ්‍රය කරපු යහළුවන් කිව්වා මේක වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලා. නොයෙක් ආකාරයේ බටහිර වෛද්‍ය පරීක්ෂණ කළා, ස්කෑන් කළා. හැබැයි හැම පරීක්ෂණ වාර්තාවක්ම නිවරදී, කිසිම ලෙඩක් නැහැ. ඒ වගේම රෝගයක් කියන කිසිම ලක්ෂණයක් මේ වාර්තාවල තිබුණේ නැහැ. කිසිම තොරතුරකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ වෛද්‍යවරුන්ටත් මේ රෝගවලට ප්‍රතිකාර කරන්න බැරි වුණා. මෙහෙම ඉන්නකොට පීනස් රෝගවලට ප්‍රතිකාර කරන රන්පත වෛද්‍ය සේවයේ ඩොක්ටර් විද්‍යාරත්න ගැන මේ අම්මටයි පුතාටයි දැනගන්න ලැබුණා. මූන් වෛද්‍යතුමාට කෝල් කරාම රෝගී පිළිබඳ කෙටි විස්තරයක් දුරකථනයෙන්ම පැවසුවා. ඊට පස්සේ දෙන්නම ඩොක්ටර් රන්පතව මුණ ගැහෙන්න ගියා. ඉතින් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය රන්පත විද්‍යාරත්න වෛද්‍යතුමා මේ තත්ත්වය ගැන පැහැදිලි කරේ මෙන්න මෙහෙමයි. පීනස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී අපිට ක්‍රම දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි පීනසේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම. අනිත් එක තමයි රෝග නිදානයට ප්‍රතිකාර කිරීම. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනකොට ඇත්තම සමහර ලාට වෛද්‍ය දැනුමක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය අද්භේතකින් වුණත් අපිට රෝග ලක්ෂණයකට ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් පීනස් රෝගයේ රෝග ලක්ෂණ ගැන සඳහන් කරනකොට නාසයෙන් හොටු දියර ගැලීම, කිවිසුම් යාම, උගුර කැසීම, ඇස් කැසීම, නාසයට ගඳ සුවඳ නොදැනීම, සමහර අයට ආහාර ජීර්ණ පද්ධතිය යම් යම් ප්‍රශ්න ඇතිවීම, හම කැසීම ඒ ආදී වශයෙන් දකින්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී රෝග ලක්ෂණය යටපත් කරන්න රෝග ලක්ෂණ ප්‍රතිකාර කරොත් එම රෝග ලක්ෂණය යටපත් වෙනවා. හැබැයි රෝග නිදානයට මොකක්වත් සහනයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙම තරුණයා ගැන අපි කතා කරනකොට මෙම තරුණයාගේ රෝගයට ප්‍රතිකාර කිරීම පසකින් තියලා රෝග ලක්ෂණයට ප්‍රතිකාර කිරීමක් තමයි දකින්න ලැබෙන්නේ. නාසයෙන් හොටු දියර ගැලීම සහ කිවිසුම් යාම සම්පූර්ණයෙන් නවතා දැම්මා. එම නවතා දැමීම හරහා පීනස හරහා පිටවීමට නියමිතව තිබූ යම් කිසි විස කොටස් සෙම දියර වශයෙන් හෝ කිවිසුම් වශයෙන් හෝ බැහැරවීමට උත්සාහ කරන්නේ යම් කිසි විෂ කොටස් සමගයි. එම විෂ කොටස් බැහැරවීම නවතා දැමීමෙන් එම ස්ථානවලට ඇතිවෙන බලවත් අතුරු ආබාධ තමයි මෙම රෝගියාට ඇති වෙලා තියෙන්නේ. අපි මෙහෙම කල්පනා කරලා බලමු. උදාහරණයක් විදියට දැන් සෙම් ප්‍රතිශ්‍යාව හැදුණු රෝගිය. සෙම් ප්‍රතිශ්‍යාව හැදුණු රෝගියාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒ ඔහුගේ ග්‍රාණ ඉන්ද්‍රියට යම්කිසි ආකාරයකට බලපෑමක් ඇති වෙලා.
එහිඳවට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. හැබැයි ඔහුට රස දැනීමේ ශක්තියක් නැති වෙලා යනවා ටිකක් කල් යනකොට. සෙම් ප්‍රතිශාව තියෙනකොට, එම්බිරිස්සාව තියෙනකොට කටට රස දැනෙන්නේ නැහැ. රෝගීන් ඕන තරම් කියනවා. එහෙමනම් ඇයි මේ සෙම් ප්‍රතිශාව හැදිච්ච කෙනාට රස දැනෙන්නේ නැති වෙන්නේ හේතුව උනේ මොකද්ද? අතර මේ ග්‍රාණ ඉන්ද්‍රිය, රසේන්ද්‍රිය ඊටාම ආසන්නේ පිහිටලා තියෙනවා. අතර මේ ග්‍රාණ ඉන්ද්‍රියට ඇති වෙන බලපෑම රසේන්ද්‍රියටත් ඇති වෙනවා. ඒ විදිහට මේ මොළේ ස්නායු ඊටාම ආසන්නේ පිහිටලා තියෙනවා. එතකොට මේ සෙම වලින් කරන්නේ මෙම ස්නායු ඊතාසියුම් රුධිරනාල තර්පණය කිරීම. ඒවට හානියක් නොවන විදිහට සිසිල්ව තබා ගැනීම. එතකොට මේ සෙම දූෂිත තත්ත්වයට පත් වුණාම බොහෝ විට සෙම විශේෂයිස්ත බවට පත් වෙන්නේ පීනස් රෝගයේදී, අදුම රෝගයේදී, ඉරුවරාදේ වැනි රෝගයේදී නොඑක් නොඑක් සෙම් රෝගවලදී. එහෙමනම් මෙම විශේෂයිත කොටස් බහැරවීම නතර කළ සැනින් අර විශේෂයිත සෙම තර්පණ ක්‍රියාවලිය නතර කරනවා. මොකද ඌට තර්පණය කරන්න බෑ ඒ තියෙන විෂ කොටස්. එතකොට මෙම විෂ කොටස් වලින් හානිදායක තත්ත්වරපත් වෙන්නේ මොළයේ තියෙන ඊටාම සියුම් ඉන්ද්‍රියයන්. ඒත් එක්කම ස්නායු. එතකොට මේ ස්නායු වලට තියෙන බලපෑම, ස්නායු වලට සිදුවෙන හානිය නිසා තමයි මොහුට කතා කිරීමේ ශක්තිය නැති වුනේ. මොහුට ඇස් පෙනීමේ ශක්තිය දුර්වල වෙන්නේ. ගඳ සුවඳ හරියට දැනෙන්නේ නැත්තේ. දිවට රස දැනෙන්නේ නැත්තේ මේ ස්නායු වල තියෙන බලපෑම. අතරම මෙම තරුණයා මවගේ සහ අනිත් අයගේ අනුදැනුම මත පීනස් රෝගය සුව කරගත්තට පස්සේ මේ ඇතිවිච්ච తত্ত্বය ස්නායු සම්බන්ධයෙන් ඇතිවිච්ච తত্ত্বයක් කියලා තමයි හිතුවේ. ස්නායු වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ළඟට ගියා. නමුත් ස්නායු වලට හානියක් පෙන්눔 කරන්නේ නැහැ. හානියක් පෙන්눔 කරන්නේ නැහැ. නමුත් විශේෂහිත සෙම් කොටස් නිඳා ස්නායු වල ක්‍රියාකාරීත්වය නැහැ. එතකොට ස්නායු වලට කොච්චර ප්‍රතිකාර කරත් වැඩක් වෙන්නේ නැහැ. මෙම විශේෂහිත සෙම් කොටස් අපි බැහැර කළ යුතුයි. එම විශේෂහිත සෙම් කොටස් බැහැර කිරීමට නම් රෝග ලක්ෂණයට නොවේයි රෝග නිදානයට ප්‍රතිකාර කළ යුතුයි. පීනස් රෝගයේ රෝග නිදානයට ප්‍රතිකාර කළ යුතුයි. පීනස් රෝගයේ රෝග නිදානයට ප්‍රතිකාර කිරීමේදී එම රෝගයේ ඉතිහාසය, ඒ ඇතිවීමේ හේතුව, කුමන ප්‍රභේදයේ පීනසක්ද ඇති වෙලා තියෙන්නේ කියන එක ගැන අපි සැලකිලිමත් විය යුතුයි. දැන් පීනස් රෝගය ගැන කතා කරනකොට වාතයෙන්, පිතෙන්, සෙමෙන්, ඒ ත්‍රිදෝෂයෙන්ම, ලේයින්, එහෙම නැත්නම් දෝෂ දෙකක් එකතු වෙලා විවිධාකාරයෙන් පීනස් රෝගය ඇති වෙනවා. ඒතක පීනස පාරම්පරික වේදකමේදී පීනස් ප්‍රභේද 18ක්, පීනස් ප්‍රභේද 22ක් විදිහට ප්‍රභේද කරනවා. දිය පීනස, සෙම් පීනස, සොටු පීනස, පිත් පීනස, නාග පීනස, ගල් පීනස, ගඳ පීනස, ලේ පීනස, කණ්ඩමාල පීනස, කුරුප්පු වාල්තිල් පීනස, තිත්තිර පීනස, ඒ ආදි වශයෙන් පීනස විවිධ ආකාරයෙන් ප්‍රභේද කරනවා. ඇයි මේවා ප්‍රභේද කරන්නේ? ප්‍රභේද කරන්නේ ප්‍රතිකාරය නැත්තම් චිකිත්සාවේ පහසුව උදෙසා. එතකොට ඇයි මේ විදිහට ප්‍රභේද වෙන්නේ? එක එක රෝගියාගේ ශරීර ප්‍රകൃතිය වෙනස්. ශරීර ස්වභාවය වෙනස්. රෝගයේ වුන්ට වැළඳීමේ තියෙන ප්‍රවණතාවය වෙනස්. සමහර රෝග නිදානයක් වෙනස් වෙන්න පුළුවන්. එම නිසා අපි නිසි ආකාරයට ප්‍රභේද කරන්නේ එම ප්‍රභේදය අනුව අපිට චිකිත්සාව පහසු කර ගැනීමට. ඒතර කිසිම ප්‍රභේද කිරීමක් නැතුව රෝග ලක්ෂණ විතරක් බලලා ක්ෂණිකව රෝග ලක්ෂණයට විතරක් ප්‍රතිකාර කිරීමෙන් රෝගියා සතුටටපත් වෙනවා. ගැටලුවක් නැහැ. නමුත් රෝගයේ එම ආකාරයටම ශරීරයේ තියෙනවා. නියම ප්‍රතිකාරය කියන්නේ රෝගියාට ඕන විදිහට රෝගියා සතුටටපත් කිරීම නෙමෙයි. අපි රෝගයට ප්‍රතිකාර කළා ශරීරයෙන් රෝගය බැහැර කිරීම තමයි නියම ප්‍රතිකාරය කියන්නේ. එහෙම කරන්න නම් අපි රෝග නිදානයට ප්‍රතිකාර කළ යුතුයි. රෝග නිදානයට ප්‍රතිකාර කරන්න නම් රෝගය හරියට හඳුනාගත යුතුයි. එම හඳුනා ගන්න අපි ප්‍රභේද ගැන දැනුවත් වෙන්න ඕන. එම ප්‍රභේදය හඳුනාගෙන රෝගියාගේ ශරීර ප්‍රകൃතිය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේදී අපිට පුළුවන් රෝග නිදානය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් බැහැර කරලා රෝගය සහ මුලින්ම ඉවත් කරන්න. මගේ මේ වීඩියෝ වලට ඔබ අලුතෙන් එකතු වුණා නම් මම channel එක subscribe කරන්න. මගේ වීඩියෝ ඔබට මම නිකුත් කළ සැනින් බලා ගැනීමට නම් bell icon එක click කරන්න. මගේ channel එක share කරන්න. අනිත් අයට දැන ගැනීම පිණිස like කරන්න. අපි මෙම පීනස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිකාරකම රාශියක් යොදා ගන්නවා. බාහිර ප්‍රතිකාර සහ අභ්‍යන්තර ප්‍රතිකාර. ඒවා සුදුසු අවස්ථාවේ සුදුසු විදිහට යොදා ගන්නවා. දැන් පීනස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඉතාම ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් තමයි නස්න කිරීම. එහෙම නැත්නම් හිස කුඩුච්චක් දාන්නත් පුළුවන්.
නසන කිරීම සහ හිස කුඩුච්චි දැමීම කියන එක ඉතාම ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රම දෙකක්. සමහර රෝගීන් අපිට ඇවිල්ලා කියනවා මට නසනයක් කරන්න. නසනයක් කළා මගේ මේ කෝටරකවල නාසයේ තියෙන හිර වෙලා තියෙන සෙම ඉවත් කරන්න. ඒ ඔහුට දැනෙන ආකාරය. ඔහුට දැනෙනවා මේ සෙම ඉවත් වුණොත් ඔහුට සහනයක් දැනේ කියලා. නමුත් නසන කිරීම කියන්නේ ප්‍රථමයෙන් කරන රෝග චිකිත්සාවක් නෙවෙයි. ඒ සඳහා අපි පූර්ව කර්ම කළ යුතුයි. මේ වාගේ සෙම ගල් වෙලා තියෙනවා නම් ඒ වාගේ සෙම ඊටම තදින් බැඳිලා තියෙනවා නම් නසන කරොත් එම මේ ඉන්ද්‍රියන්ට හානි වෙලා ලේ සමගත් සමහරලාවට පිට වෙන්න දෙකට තියෙනවා. එහෙනම් අපි මේවා මුදු කරන්න ඕන. මුදු කරලා බැහැර කරන්න ඕන. ඊළඟට නසන කිරීම හරහා මෙව සෙම බැහැර කළ සැනින් රෝගී සුවපත් වෙනවාද? ඇත්තටම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නසන කළ සෙම බැහැර කරත් නැවත ඔහුගේ ශරීරයේ සෙම විෂ වීමේ කාරණේ තියෙනවා නම් ඒ කියන්නේ රෝග නිධානය තියෙනවා නම් එම නසන කළ සෙම බැහැර කරාට පස්සේ නැවත එක් රැස් වෙන සෙම විෂ සහිතයි. ඔළුවට තෙල් දැමීම, හිස කුඩුචි දැමීමත් ඒ ආකාරයි. නාසයට කුඩක් කිරීමත් ඒ ආකාරයි. අපි රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ සඳහා බාහිර ප්‍රතිකාර කළොත් ඒත් රෝග නිධානයේ ඇඟ ඇතුලේ රැඳිලා තියෙනවා. රෝග නිධානයට ප්‍රතිකාර කරන ගමම්ම අපි මේ බාහිර ප්‍රතිකාර ටිකෙන් ටික එකතු කරගත්තොත් අවශ්‍ය අවස්ථාවලදී අපිට පුළුවන් රෝගය ශරීරයෙන් සම්පූර්ණයෙන් බැහැර කරන්න. එතකොට රෝග ලක්ෂණ යටපත් වීමක් නොවේ වෙන්නේ රෝග නිධානය සම්පූර්ණයෙන් ශරීරයෙන් බැහැර වෙනවා. එතකොට මේ ඇති වෙන කුඩා රෝග ලක්ෂණ සහ මුලින්ම නැති වෙලා යනවා. ඒත් එක්කම ඒට හේතු වෙන වෙනත් රෝගාබාධ තියෙනවා නම් ඒවත් සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. පීනස් රෝගයේදී තවත් ඉතාම තද සම්බන්ධතාවයක් තියෙන රෝගී තත්යක් තමයි චර්ම රෝග. පීනස් රෝගියා බොහෝ වෙලාවට චර්ම රෝගිය. චර්ම රෝගියාට බොහෝ වෙලාවට සෙම සහිත රෝගී තියෙනවා. ඉතින් ඒ හින්දා මේ දෙක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එකකට ප්‍රතිකාර කරලා සනීප කරලා අනිත් එක වැඩි වෙනවා නම් ඒ නිසි ප්‍රතිකාරයකුත් නෙමෙයි. අපි ප්‍රතිකාර කරනකොට චර්ම රෝගයක් සහ පීනස් රෝගයක් දෙකම තියෙනවා නම් එම දෙකටම හේතුව එක නිදානේද නැත්නම් නිදාන දෙකක්ද කියලා බලලා අපි නියම විදියට මේ නිදාන රෝග නිදාන හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තමයි සහ මුලින්ම ශරීරයෙන් මෙම රෝග බැහැර කිරීමේ නියම ක්‍රමවේදය. අපි පාරම්පරික වෛද්‍යවරු විදියට පාරම්පරික වෙදකම සිද්ධ කරන්නේ ඒ ආකාරයෙන්. අපේ ප්‍රතිකාර අපේ ඖෂධ දෛනික වැඩ කටයුතු කරන ගමන් භාවිත කිරීමට අපි පහසු වෙන විදිහට සකස් කරලා තියෙනවා. හැමදැනීම හොයන්න අවශ්‍ය නැහැ. සියලුම බෙහෙත් වර්ග අපි විසින් ලබා දෙනවා. එහෙම ලබා දෙන්නේ වැරදි බෙහෙතක් භාවිත වුණොත් අපිට නියම විදිහට රෝගය සුව කිරීමේ ප්‍රතිඵලය ගන්න බැරි වෙන හින්දා. එතකොට එම බෙහෙත් වර්ග තමන්ට තමන්ගේ වැඩ කටයුතු කරන ගමන්ම භාවිත කරන්න පුළුවන්. බොහෝ අය පීනස් රෝග, ඇදුම රෝග වගේ තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගන්නදී චර්ම රෝග වල ප්‍රතිකාර ලබා ගන්නදී සිංහල බෙහෙත් බොන්න බයයි මේවා පිටදායි කියලා යම් ආකාරයකින් එහෙම සිදු වෙනවා නම් ඒට සුදුසු ප්‍රතිකාරත් අපි විසින් සිද්ධ කරනවා බොහෝ වෙලාවට මේවා පිට දාන්නේ නැතුව ශරීරයේ මෙම කොටස් බැහැර කළ යුතු වෙනත් ක්‍රම යොපයෝගී කරගෙන අපි බැහැර කරමින් රෝගියාට අපහසුතාවයක් නොවන ආකාරයට ප්‍රතිකාර ලබා දෙනවා ඉතින් මෙවැනි ප්‍රතිකාර පද්ධතියක් දිගටම පාවිච්චි කරලා අනිසි විදියට රෝග ලක්ෂණ යටපත් කළා වෙනත් රෝග ඇති කර ගනිමින් ඉතාමත් දුෂ්කරතාවයට පත් වෙන්නේ නැතුව ඉතාම පහසු විදියට අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය භාවිත කරමින් මෙම රෝග සුව කරගෙන නිරෝගී වෙන්න කියලා අපි ඔබ හැමතෙම ආරාධනා කරනවා. අයිබෝන්. ඔබට මෙවැනි වෛද්‍ය වගකීම් තවත් දැනගැනීමට නම් අපේ channel එක subscribe කරන්න. යහළුවන් අතරේ බෙදා ගැනීමට share කරන්න. වීඩියෝ එකක් දැමු සෙනින් ඔබට දැනගැනීමට බෙල icon එක ක්ලික් කරන්න. like කරන්න.